පොඩි කාලේ ඉඳන්ම කියන්නේ ඔලර් කාලේ අර ලකුණු වැඩි නිසා අර වාර 3ෙන් මට 100ක් ඉස්කෝලේ ඇරිලා එහෙම අවස කට්ටියට කියලා දෙනවා මැත්ස් එහෙම කියලා දෙනවා එහෙම තමයි මුලින්ම පටන් ගත්තේ උගන්වන්න මේ හැම වෙලේම hina වෙලා නින්නේ මට කියන්නකෝ මේ hinaව gederimmada මේ අරන් එන්නේ අර ලින්ක් එක පොදුවේ දාපුවාම එක එක්කෙනා ඇවිල්ලා ඒ කියන්නේ අනම්මනම් chat එකට සමහරලාවට දානවා මං තනියෙන් ඉන්නේ හොයලා බලලා විස්තර ඔක්කොම ඉගෙන ගන්න ඒතර මං කරන්නේ ළමයෙක්ට එයාට ආය ආපස්සට හොයන්න දෙයක් තියන්නේ අඳන්නේ කිව්වනේ ජීවිතේ වැටීම් තිබිලා මොකද? තමාර අය කියනවනේ මං අර ලස්සන මාකට් කරනවා කියලා. මං හිතනවම ලස්සනයි කියලා. ඒ hina වෙච්ච ඒ කෝල් එකම දවසක සුබපතන්ට කතා කරයි. ඔයා මෙතෙන්ට ගියා නේද කියන එකට. අද ගුරුවරයෙක් වෙන්න කලින් ඔබත් වැටීමකින් මේ වැඩේ පටන් ගන්න තියෙනවා. උදාහරණයක් අවින් නංගිගේ ඉල්ලීම තමයි. අයි බොල්ලා කියලා පිළිගන්නවා කියන දරාට කතා කතා කරනවා මේ. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. camera.lk.com. iPhone කියලා පිළිගන්නවා සියලු දෙනාටම. මේ ටිකේ සමාජ මාධ්‍යවල උඩට පහළට යනකොට අපිට දකින්න ලැබෙන වැඩියෙන්ම දකින්න ලැබෙන මූණක් තමයි මේ උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්නන ලස්සන ගුරුවරියක් ගැන. ඉතින් හැමෝම කතා වෙනවා කවුද අහනවා ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා මේ කොහෙද මේ ගුරුවරිය? ඉතින් මේ විදියට ප්‍රශ්නාර්ථයක් එකතු කරගෙන තමයි මේ ගුරුරි ගැන හැමෝම කතා වෙන්නේ. අන්න ඒ හින්දා ඉතින් අපි ආරාධනා කරාද කතා බහ කරන්න ඒ සොඳුරු චරිතයට ඇගේ ජීවිත කතාව ඔබත් එක්ක බෙදා හදා ගන්න. අයිබෝ. හරි. මට මුලින්ම කියන්නකෝ. මේක හරි සතුටින් දින්නේ. සතුටුයි. ගොඩක් සතුටුයි ඇත්තටම. මං මහන්සියලා පටන් ගත්ත දේවල් අර ගොඩක් අර මිනිස්සු අතරට ගියා. මට කියන්නකෝ මුලින්ම මේ දිල්හාරා කියන්නේ කවුද? නාරා කියන්නේ ඇත්තටම පොඩි දෙයකින් උනත් සතුටෙන් ඉන්න වැඩිපුරම ළමයෙක් ඉන්න කැමති කෙනෙක්. ඒ අතරිනොත් එළව ළමයෙක්. එළව ළමයෙක් තමයි ඇත්තටම මගේ ජීවිතේ වැඩි කාලයක් දැන් ගෙවෙන්නේ එළව ළමයෙක්. ඒ දරුවොත් එක්ක සතුටෙන් ඉන්න කැමති ගුරුවරිය. මට වගේම ඔබ ගැන විස්තර ටිකක් පවුල. එතකොට ඔබේ ආරම්භය කොහොමද? ඔබ කොහොමද මේ අඩියෙන් අඩිය හැදෙන්නේ? අපි පොඩක් කතා කරමු අතීතේ දා. ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් يعني මැත්ස් වලට මාර මාස කෙනෙක්. මට අනිත් සබ්ජෙක්ට් නම් ඉස්කෝලේ කාලේ ලකුවට පුළුවන් කෙනෙක් නෙමෙයි. අර මැත්ස් වලට හරි මාසයි. ආදරේ. අර එහෙම ඉගෙන ගත්ත කෙනෙක්. පොඩි කාලෙත් අර ඉස්කෝලේ ටීචර් මට තමා මේ බලන්න දෙන්නේ يعني ඉස්ලාම් මං ගණන් හදලා දුන්නාම මට තමා ළමයින්ගේ පොත් බලන්න මේව කරන්න දෙන්නේ. ඉස්සර මං දෙදිලිසෙන පාට පෑන් ඒ දේවල් ඒවා තියාගෙන ඉන්නවා මේ අර ළමයින්ට හරි දාන්න ගණන් හදලා හරිද කියලා බලන්න අඩු අයට කියලා දෙන්න. එහෙම තමම මම උඟක් කැමති. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් උගන්නන කැඟේ තිබ්බද? ඔව් තිබ්බා. පොඩි කාලේ ඉඳන්ම කියන්නේ ඕලර් කාලේ අර ලකුණු වැඩි නිසා අර වාර 3ෙන් මට 100යි. මැත්ස් වලට 100යි. එතකොට මම කැමති අර අනිත් කෙනෙක්ට කියලා ඉස්කෝලේ ඇරිලා එහෙම අවස කට්ටියට කියලා දෙනවා. මැත්ස් එහෙම කියලා දෙනවා. එහෙම තමයි මුලින්ම පටන් ගත්තේ උගන්වන්න. හරි. එතකොට ඒ පටන් ගත්ත පටන් ගන්නම කොහොමද අධ්‍යාපනය සිදුවෙන්නේ? මොනවාද පාසල්? එතන හරිය විශ්වවිද්‍යාලය අපිට කතා කරමු. මම මේ කිරිබත්ගල විහාර මහදේවි විශ්වවිද්‍යාලයේ ඇත්තම ඌව වෙල්ලස් බදුල්ල ඌව වෙල්ලස් උඟක් අය සමහර අය දන්නේ නැහැ. උන්ට හරිම ලස්සන මේ කැම්පස් එකක්. දැන් කට්ටිය අතරට යයි බදුල්ලට ලකු මේකක් එයි දැන්. හරි. මේ හැම වෙලේම hina වෙලා නින්නේ. මට කියන්නකෝ මේ හිනාව ගෙදරින්මද මේ අරන් එන්නේ? හිනාවල අඩන්නේම නැද්ද? නෑ මං සාමාන්‍යයෙන් මොන ප්‍රශ්න තිබ්බත් කවුරුත් දැන් සමහරලාට Zoom එකේදී අර link එක පොදුවේ දාපුවාම එක එක්කෙනා ඇවිල්ලා يعني අනම්මනම් chat එකට සමහරලාට දානවා. මං ඒත් මෙච්චර කල් එහෙම chat එක කාටවත් يعني මට විතරක් මේව කරන්න. එහෙම නෙමෙයි අර මට එතකොට දැනගන්න plan මිනිස්සු මේ විදිහ එහෙම එහෙම කියලා ඒ නිසා මං chat එක මේව කරන්නේ නැහැ. මොකටම් පොදුවේ chat එක දාන්න පුළුවන් වෙන විදිහට හදනවා. එක එක්කෙනා එක එක දේවල් ඇවිල්ලා කියනවා. මං ගණන් ගන්නෑ උනාට ගණන් ගන්නෑ කියන්නේ මිනිසුන් ගණන් ගන්නෑ කියන එක නෙමෙයි. හැමෝම ගණන් ගන්නවා. අර එක එක විකෘති මානසිකත්ව තියෙන මිනිස්සුනේ. ඒව ගැන මම ලොකුවට හිතන්නේ යන්නේ. හරි. දැන් හරි ඉක්මනට කතා කරන උගන්නනවා වගේ තමයි අද කතා බහත් යන්නේ. එහෙනම් පොඩ්ඩක් අපි හිමිට කතා බහ කරමු. මට කියන්නකෝ මේ ඔබ දරුවන්ට උගන්නනකොට දැන් ඔබ හිතනවනේ ඔබ වෙනසක් දරුවන්ට කරනවා කියලා. ඒ මොකක්ද ඒ වෙනස? ඇත්තටම يعني මට එළ කාලේ තීච ප්‍රශ්නයක් එක්ක තමයි මම
උගන්වන්නේ ඒ කාලෙදී දැන් ওই සමහර කොටසෙන් මතක තියාගන්න ඒ දෙම හුඟා කෙලලලි තනියෙන් ඒ කියන්නේ මැත්ස් වල කොටසෙම තනියෙන් මේවා කරන්නේ ඒ කියන්නේ සරසවියට යනවා පොත් ගන්නවා මට ටියුෂන් කියලා වෙනමම පොත් අමුතුෙන් ගන්න ඕනේ නැහැ ටියුෂන් කරන්න ඔක්කොම මං ගාව තියෙනවා මං කරන දේ තමයි ඒ කියන්නේ මං තනියෙන් හොයලා බලලා විස්තර ඔක්කොම ඉගෙන ගන්න ඒතර මං කරන්නේ ළමයෙක්ට එයාට ආය ආපස්සට හොයන්න දෙයක් තියන්නේ අර සිලබස් එකට එහා ගොඩාක් ස්ටෑන්ඩඩ් උගන්වනවා කියන එක නෙමෙයි මං කරන්නේ එයාට කියන්නේ අර මං හොයලා මෙතන ඇයි මේක උගන්වන්නේ ඇයි මේක කොතෙන්ට දෙන්නේ මේකේ සම්බන්ධය කොහොමද විභාගයට කොහොමද ප්‍රශ්න අහන්නේ ඒ දේවල් ටික ඔක්කොම මං කියලා දෙනවා එතන අර අර සරලව කියලා දෙන එක දැන් සමහර කෙනෙක් හුඟක් වෙලාවට බය වෙලානේ කරන්නේ මං කියන්නේ බය වෙන්න එපා බැරි වුණා සමහරලාට ක්ලාස් වලදී ළමයි ගණන් හදනකොට හදා ගන්න බෑ නේද පොඩ්ඩක් කතාවට කතාවට පයින්නවා දැන් සස්පෙල සංයුක්ත ගණිතය කියන්නේ අමාරුම විභාගයක අමාරුම මේ පේපර් එකනේ සංයුක්ත ගණිත පේපර් එක ඉතින් මේ වගේ පේපර් එකක් මෙහෙම හිනාවි මේක බොළඳ ගතියක් නැද්ද ඔබට හිතෙන්නේ නෑ කිසිම බලන්න ගැතියක් නෑ අපි කියන්නේ සමහර අය ගොඩාක් ස්ට්‍රෙස් වෙලාන විභාගෙට මේව කරන්නේ එහෙම නෙමෙයි මං කියන්නේ ළමයින්ට සතුටෙන් ඉන්න විනෝදෙන් ඉන්න ඒ පැත්තක් තියෙන්න ඕනේ මං එළවල් කාලේ උඩත් මං ගොඩාක් එළවල් කාලේ ෆැෂන් කරන්න ගියේ නැහැ දැන් උනාට සාමාන්‍ය බැලු බැලමට ටිකක් ෆැෂන් කරන කෙනෙක් තමයි අර එහෙම හිටියේ මං ක්ලාස් වල ඒ උනාට කාටවත් කියන්න බෑ මට يعني එළවල් කාලේ උනා කාටවත් කියන්න බෑ මට මේ මැච් පුළුවන් කියලා කියන්න බෑ මං සාමාන්‍ය පන්තියේ පිටිපස්සේ ඉන්නේ මම හොයා ගන්න බෑ ක්ලාස් වල එහෙම يعني ලොකු හෝල් ක්ලාස් නේ මං ගෲප් ක්ලාස් ඉන්ඩිවිජුවල් එහෙම ගින්නේ ක්ලාස් වල টপ 10 එනවා টপ يعني টপ 10 එකේ තය 1 2ම එනවා එතනින් සමහරවට හොයනවා කවුද මේ කිරිබත් ගඩුවේ අර්මා දේවි කියලා නම් මේ වැටෙනකොට නමින් දන්නේ නැහනේ ඉස්කෝලෙන් තමයි හොයන්නේ රාජකීය විද්‍යාලය කොළඹ අතරට අරක එනවා උඩට එතකොට මට ඇත්තටම මාර සතුටුයි මට ඕනුන්නේ ඒ කාලේ කාටවත් මෙහෙම පෙන්වන්න මට පුළුවන් එහෙම එහෙම කියලා මේකක් තිබුණේ දැන් ඔබ කතා කරද්දී මට පේන්නේ අර හද පතුලෙන්ම කතා කරන්නේ ඒක අපිට දැන් මට තේරෙනවා මට කියනකෝ දැන් ඉස්කෝලක දැන් උසස් පෙළ කාලේ හරි විනෝදෙන් මේ කරා කිව්වනේ අපි උසස් පෙළ විභාගය කියන්නේ අවුරුදු දෙකයි ඒකට අවුරුදු දෙකත් විනෝදයෙන් ගත කරොත් පුළුවන් දෝ කියන අපිට ප්‍රතිඵල ලබා ගන්න විනෝදේ කියලා කියන්නේ ක්ලාස් කට් කරන එක ඊට පස්සේ ක්ලාස් එකෙන් ඉන්ටර්වල් එකට පස්සේ යන එක ඊට පස්සේ ඒ කියන්නේ පන්ති සමහර අය දිගටම යන්න නැතුව ඉන්න එහෙම කරන එක නෙමෙයි විනෝදේ කියලා කියන්නේ මෙතනදී අපි වැඩ කරන එකත් එක්ක ගන්න තෘප්තිය තියෙන අන්න ඒක හිතන්නකො දැන් අද මං يعني කොට මට බැරි කොටසක් පටන් ගන්නවා කරන්න ඒක පටන් අරගෙන ඒකේ ගාන ඒකේ පාස් පේපර්ස් ගාන හදා ගන්න පුළුවන් වෙනකොට ඇත්තටම සතුටුයි ඒක අමුතු සතුටක් ඒක ගන්න බෑ කොහෙවත් ඇවිදින්න ගිහිල්ලා රවුම් ගහලා එහෙම මෙයාවෙලා ඒ සතුට ගන්න බෑ එතනත් ඒක දැන් ක්ලාස් එකට යනකොට ඕනම දැන් සමහර අය කියනවනේ මං අර ලස්සන මාකට් කරනවා කියලා එහෙම නෙමේ මං හරි පිළිවෙලට අඳිනවා ඒ දේවල් වලට මං වෙලාවක් තියා ගන්නවා දැන් සමහර ලාවට වැඩ එහෙම කියලා අර අහු වෙන ඔහෙ එකක් ඇඳගෙන යන්නේ එහෙම නෑ ඒ පිළිවෙල ඒ දේවල් තියාගත්තාම ඇත්තටම ලස්සනට ඉන්න බලා මේකට උනත් ඒ ලෙවල් කාලේ අර විදියට හිටියානම් ඒක ඇත්තටම ලස්සනයි ඒක විනෝදයක් ලස්සනට ඉන්න එක විනෝදයක් හරි දැන් ඔබ මේ වැඩ කටයුතු කරන්නේ අර දරදඩු උස්මහත් වෙච්ච තරුණ දරුවොත් එක්කනේ එතකොට ඔබ ඔය ඉන්න විදියට ඒ දරුවෝ පාලනය කරගන්න පුළුවන්ද දැන් මම කියන්නේ මම කවදාකවත් ක්ලාස් කරලා නැහැ පොඩි අයට. ඒ කියන්නේ මම මේ කියන්නේ ඕ ලෙවල් ඒ අයටවත් කරලා නැහැ. මගේ පළවෙනි ක්ලාස් එක කරලා තියෙන්නේ ඒ ලෙවල් ළමයෙක්. ඒතර මයිල ලිවර් වෙච්ච ගමම්ම කරපු ක්ලාස් එක තමයි ඒක. එහෙම ඒ කියන්නේ පොඩි ළමයෙක්ට තේරෙන්නේ නැහැ. පොඩි ළමයින්ට තියෙන කුතුහලය. හැබැයි ඒ ලෙවල් ළමයි එහෙම නෙමෙයි. ඒ ළමයි තේරුම් අරන් ඉන්නේ. අරමුණක් තියෙනවා. මම මේ පාත් එක යන්න ඕනේ. මම ඉස්සරහට මේ දේවල් කරන්න ඕනේ කියලා අරමුණක් තියෙනවා. අර ළමයින්ට එහෙම නැහැනේ. ඒ අරමුණ නිසා කියන්නේ මට වැඩි අවුරුද්දක් දෙකක් බාලය මුල් ක්ලාස් වලදී කවදාකවත් මට අක්කේ කියලා නෑ කවුරු මට වැඳලා යන්නේ මේක මන් තියාගත්තා මට ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් වෙලාම නෑ මං හරිය කැමති මේ එළවලම එක වැඩ කරන්න ඒ කියන්නේ දැන් ඔබ ඔහම hina වෙලා කතා කරනකොට ඇත්ත කතාව දරුවෙක්ට අර තියෙන ගෞරවය බය මං හිතන්නේ දන්නේ අඩු වෙනවද නැද්ද කියලා ඔබ හිතන විදිහට මොකද වෙන්නේ ඒ කියන්නේ දරුවන්ගේ බය ගෞරවය අඩු වෙනවද ඔබ hina වෙලා කතා බහ කරනකොට ගෞරවය කිසිම අඩුවක් නෑ බය ගොඩාක් ලොකු බයක් නෑ මට ඉගෙන බය කියලා දැන් අපේ සමහර කියන්නේ ක්ලාස් වලදී උන දේ තමයි බය කියලා ගාන හදන්න දීපුවාම දැන් මම ළඟට යනවා නම් එයා හදන්නේ නැහැ මට බයනේ දැන් ඒව නෙමෙයි මං කියන්නේ වැරදෙන්න හැරෙ කියපක්
එහෙම තමයි මං කියන්නේ. ඇයි නිකන් ඉන්නේ? ලියන්න කියන එක තමයි මොනවා හරි ලියන්න. ගානේ මොකක් හරි දත්තයක් තේරෙනවනේ. මොනවා හරි ලියන්න කියන එක තමයි මං කියන්නේ. එතකොට ඒ ළමයි බය නැතුව වැරදි වැරදි ලියන සමහර වෙලාවට සමහර අය ඉන්න ගාන මාපස්තර ලියන. මං කියන්නේ කමන්නේ. එහෙම එහෙම බයක් නේ. බය නැති එක මට වාසි. අර ඇතුලේ ඉන්න කෙනාව ගන්න පුළුවන්. මගෙන් ප්‍රශ්න සමහර අය අහන්නේ නැහැනේ ප්‍රශ්න. මේ ප්‍රශ්නේ ගොම් ප්‍රශ්නයක් වෙයිද? එහෙම එහෙම හිතනවානේ. දැන් මං අර හැම දෙයක්ම ඕපන් කතා කරන නිසා ළමෙක් බය නැතුව ප්‍රශ්න අහනවා මගේ. ඒක මට හරි සතුටුයි. දැන් අපි කෝච්චි වයි කතාව කෙදිකට කරගෙන ආවනේ. දැන් පොඩ්ඩක් මං හිතුවා මේ දැන් ඔබ ගැන දන්නව. ඔබ විවෘත කෙනෙක් කියලා ඔබට බයින මිනිස්සු දන්නව. වැඩක් නැහැ බැනර හරි විවෘත මිනිස්සෙක් මේ අර හදපතුලෙම කතා කරන්නේ කියලා අපි හැමෝම දන්නව. මට කියන්නකො මේ අඩන්නේ නැහැ කිව්වනේ. विभाग मैथ्सिंग ෆැෂයිගේ ඇත්තටම මම අර මැත්ස් වලට ගොඩාක් කැමති නිසා මැත්ස් විතරයි ගලේ. අනිත් ඒවා ගොඩාක් ලොකුවට කෙරුන්නේ නැහැ. මැත්ස් වල ඒ දේවල් මං කිව්වා මං හොය හොය ඉගෙන ගන්න කියලා මැත්ස් වල දේවල්. ඒතර මට වැඩි කාලයක් ගියා ඒ දෙයට. පොත් අරගෙන අර කෙනෙක් අර ඉක්මන්ට ක්ලාස් එක ගිහිල්ලා නෝට් එක ලියන දේ මං පොත අරගෙන තමයි හොයන්නේ. පොතෙන් බලලා මේවා කරනකොට මට යම් වෙලාවක් යනවා ඒ දේ ඔළුවට යන්න. ඊට පස්සේ මේ අනිත් සබ්ජෙක්ට් කෙරුන්නේ නැහැ. ඊළඟට දැන් චිකන් ෂයි එකේදී තමයි ඇත්තටම චිකන් ෂයි එකේ රිසල්ට් එක A යි S2යි. ඒකෙන් තමයි මම කැම්පස් ගියේ. ඒකෙන් කැම්පස් ගියත් මම තර්ඩ් ෂයි එකත් කළා. තර්ඩ් ෂයි එකේ තමයි A යි C2ක් අරගෙන මේ Z එක 1 පොයින්ට් ගානක් තියෙන්නේ. ඒ නිසා සෙනකොට තමයි මේ අර කැම්පස් එක රෙජිස්ටර් වෙලා වදුල්ලේ. ඒ කියන්නේ ඒ වැටීම ඔබ ශක්තියක් කරගත්තා. ඔව්. මම ගොඩාක් ඒ කියන්නේ මහන්සි වුණා. ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මම මෙතන ඉන්නේ කේසිරි සර් නිසා. කේසිරි විතානගේ කේසිරි සර් නිසා තමයි මම මෙතන ඉන්නේ. ඉස්සර මම හැමදාම ඒ කියන්නේ මම චිකන් ෂයි කළා කියලා මම තීරිපම් කියන්නේ විෂන් පන්ති විතරක් නෙමෙයි යන්නේ. මං ගාව නෝට් නැහැ. මං හරියට ඒ කියන්නේ මේ වැඩේට ફોකස් වෙලා නැහැ. මං තීරිපන්තිත් යනවා. සර් හැමදාම ගම් පහ එන්නේ කවද්ද මාත් යනවා. එතන ඉඳන් කියන්නේ හැමෝම එක එක්කෙනා එක එක දෙන්නේ නෑදෑය පවා එක එක්කෙනා කිව්වද හැමදාම ක්ලාස්නේ මට. ඩිවිෂන් පන්තිත් යනවා, තියරි පන්තිත් යනවා. කොහේ යනවත් දන්නේ නෑ වගේ එකක් මේ මට කිව්වා. මං කියන්නේ අපේ ආච්චි නැති වුණා මං විභාගෙට මාස 3ක් වගේ තිලා 2016 මම මලගෙදර උඩින් පන්ති ගිහින් දිනනවා. එතකොට එක එක්කෙනා ඉතින් අර එක එක જાති කිව්වා. මං ඒවා ගණන් ගන්නෑ. මං ඒව හිතන්නේ නෑ දේවල් ගැන. ඒක මං කොහොම හරි නෑ මං කරනවා. මට වෙච්ච දේ කාටවත් දෙන්න තියන්නේ නෑ කියන එකෙන් තමයි මම වැඩ ගන්න. හරි දැන් හැමෝම කතන්දර කියන දැන් මේ මිනිස්සු කතා ගැන ඉගෙන ගන්න එකනේ. ඔව්. මේ කෙනෙක් ඉගෙන ගන්න එක තමයි මේ කතන්දර කියන්නේ. ඒ දේවල් ගැන ජීව ගැන මේ හැමදේම පා වෙලා මම මේක නවත්තලා දානවා කියන තැනකට පත් කරේ නැද්ද? මං හිතන්නේ එකෙන් නෑ උතන ඒ ලෙවල් ළමයි නෑනේ ළමේ කවදාකවත් මූත් කියන්නේ නෑ ඒ ලෙවල් නොවන කෙනෙක් හිතන් ප්ලං ආ ලස්සන හරි මොකක් මං කියන්නේ නෑ මල් ලස්සනයි කියලා එහෙම මොකක් හරි හිතලා ඉතින් මෙයා ගැලපෙන්නේ මට කියලා තිනවා ටියුෂන් නෙමෙයි වෙන එකකට යන්න වගේ එකක් ඒ බාහිර පෙනුමෙන්නේ ඇත්තටම ළමේ කියන්නේ ළමේට දැන් ක්ලාස් වලදී ඒවල උදේ ඉඳන් අපි දිහා බලන් ඉන්නවනේ මන්න හරි කැමති ඉස්සර අපේ සර ලස්සනට එනවනම් ඇයි අපිට උදේ ඉඳන් හරිම ප්‍රසන්නයිනේ අපිට උදේ ඉඳන් බලන් ඉන්න පුළුවන් හරි ප්‍රසන්න. ඒ නිසා තමයි අතන මාත් ක්ලාස් යනකොට හරි පිළිවෙලට යන්න කැමති ඒ කරලා. මේකට ඉගෙන ගන්න තවත් පහසුවා. හරි. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම තියාගෙන තමන්ගේ ජීවිතේ මේ කඩේමට එනවා. දැන් ගුරුවරියක් වෙන එක. ලේසිද අමාරුද ගුරුවරියක් වෙන එක? ඇත්තටම ඒ කියන්නේ පොඩි ක්ලාස් කරගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. ටිකක් මේ කියන්නේ අර හැමෝම දැනගෙන පොඩ්ඩක් අර අපි ගොඩාක් ඒ දෙයට යොමු වෙනකොට ගොඩාක් පාරවල් තියෙනවා. ඉතින් ඒ දෙය නැත්තේ නැහැ. දැන් ගුරුවරයෙක් වුණාම මම ඉස්සෙල්ලත් කිව්වා දැන් විශ්වාසයක් ඇති වෙන්න එපේ. දැන් අපි දකින්න ගොඩක් ගුරුවරු ඔහොම කතා බහ කරන්නේ නැහැ. එලා හරි තමන්ගේ ගහනට ඒ කතා කරා එතනින් වැඩේ ඉවරයි. හැබැයි ඔබ මාර විවෘතයි. ඔබ ඔබට පාඩුවක් වෙන්නේ නැද්ද? පාඩුවක් එහෙම නැහැ. මං සාමාන්‍යයෙන් හැමෝ එක්කම දැන් මේ කියන්නේ පාරේදී හරි ඊට පස්සේ ක්ලාස් වල ඒ ළමයින්ගේ අම්මලා එක්ක වුණා. එහෙනම් මං හංගා කලකට කතා කරන ඕන කෙනෙක් එක්ක මං හිතනවා ඒ කියන්නේ මම හැමතිස්සෙම හිතනවා දැන් අපි මේ ජීවත් වෙලා ඉන්න මේකේ දැන් මට මොන හරි දෙයක් හම්බුණා නම් ඊළඟ ආත්මෙක නැත්නම් ගිය ආත්මෙක මට ඒ දේ නොලැබී තියෙන්න ඇතිනේ.
මං ඒ දෙයින් ආඩම්බර වෙන්න හොඳ නැහැ. මං දන්නේ නැහැ මං ඊළඟාත්මේ මොකක් වෙයිද මං ඒක විශ්වාස කරනවා. මං ලුකුවට පන්සල් යන එහෙම හැමතිස්සෙම එහෙම මේවා කරන කෙනෙක් නෙමෙයි. ඒ අදහස මගේ ඔළුවේ තියෙනවා. ඊළඟාත්මේ මොනව වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මං හැමෝටම එක වගේ කියන්නේ හැමෝ එක්කම කතා කරනවා. ඒ කියන්නේ එහෙම අර විනෝදෙන් ඉන්න කියන්නේ මගේ ඩියුටි එකේ වෙලාවට මං ඒක කරනවා. ඊට පස්සේ කියන්නේ මාත් මිනිස්සෙක් මාත් සතුටින් විනෝදෙන් ඉන්න ඕනේ මං ඒ වෙලාවට විනෝදෙන් ඉන්නවා. දරුවන්ට ගහලම නැද්ද? आडंबर मिनी लसन आडंबर जीवन सामाज प्रश्ने මට ඒ කියන්නේ ඒ කියන්නේ මං කියන්නේ දැන් ක්ලාස් වල ළමයින්ට දැන් ගෑන් ළමයින්ට මං කියන්නේ හැමෝම ලස්සන වෙන්න සුදු වෙන්න ඕනේ නැහැ. දැන් වෙන රටවල් වල එක එක තරඟ වලින් දිනන්නේ ගොඩාක් සුදු අය නෙමෙයිනේ. ඒගොල්ලොන්ට තියෙන්නේ හරි එක එක පාට තිනවනේ කළු පාට, ඊපස්සේ ලා කළු එකක්, දුඹුරු පාට, කහ පාට. කෙනෙක් හිතනවා නම් මේක තමයි ඒ කියන්නේ හම්බෙච්ච පාට, Taman ඉන්න පාට ඒක තමයි හොඳම කියලා. එතකොට එයාට ඒක ගැන අභිමානයක් එනවනේ. දැන් යා වගේ කෙනෙක් තව නැහැ. ඒ පාටේ ඉන්න කෙනෙක් තව නැහැ. හරිද? එතනින් අභිමානයක් එනවා. ඊට පස්සේ දැන් අපි කරන්නේ නිකන් ප්‍රසන්ට් කරනවා වගේ අපි ඉස්සරහට ළමයි ඉස්සරහට ගිහිල්ලා අපිට අපි ගිහින් හිතන්න බෑ. අනේ මං කැතයිද අනේ මං එහෙම කියලා අපිට හිතන්න බෑ. කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා කැතයි, වාගේ මෙහෙම අඩුපාඩු තියනවා කියලා මං හිතන්නේ නැහැ. මට එහෙම කිසිම අඩුපාඩුවක් නැහැ. මං කරන ඩියුටි එක මම හරියට කරනවා. එතන මගෙන් එන අවුට්පුට් එක හරියට එනවා. ඒක තමන් ගැන විශ්වාසය තමන් හැම වෙලාවකම තියාගන්න ඕනේ. හරි ඉතින් ඔන්න කතා බහ අඩහොරාවක් වමන ගෙවි ගියා මට කියන කොහොමද ඔබේ පන්තිවල එකතු වෙන එකතු වෙන්න පුළුවන් ක්‍රමය ඇත්තටම මේ කියන්නේ මහනුවර සුධර්මාරාමේ සිකුරාදර විෂන් පන්ති තියෙනවා ඊට පස්සේ මේ ගාල්ල ඔසිප් කායතනේ ගාල්ල ඔසිප් කායකේ 2024 23 යගේ තියරි පන්ති පවත්වනවා අනිත් දේ තමයි ජූනි 30 වෙනිදා අපි ඕපන් සෙමිනා එකක් විදිහට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් ඒ පැත්තේ කට්ටියගේ විශේෂ ඉල්ලීමකින් තමයි පටන් ගන්නෙ ඒ පැත්තේ ළමයි ගත්තාම හුඟක් අය ඉගෙන ගන්න ප්‍යුර් ඇප්ලයිඩ් කියලා කොටස් දෙකක් විදිහට කවදාකවත් මම එහෙම උගන්නලා නැහැ. අර කොටස් දෙක එක කොටසක් විදිහට ඉගෙන ගත්තොත් ළමයෙක්ට අර අඩු කාලෙකින් අර වැඩි මේකක් ගන්න පුළුවන් ඒකේ. ඒ නිසා මේ ගාල් ඔසිප් කායතනේ පැවැත්වෙනවා. ඊට පස්සේ ගම්පා මොන්ටාන ආයතන. අර ඔන්ලයින් තාක්ෂණ සූම් තාක්ෂණ මගින් ඔබ ඉගෙනුම් කරන්නේ නැද්ද? කරනවා. ඒ ඔන්ලයින් එකෙන් තමයි ගොඩාක්ම කට්ටිය සම්බන්ධ වෙන්නේ. ඔන්ලයින් එකේදී මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා රෙජිස්ටර් වුණා නම් එයාට දිගටම අදාල පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම අර වීඩියෝ වල දකිනවා මේ विनोदे उगन अतरतुर दर्वांगे यार मनस उत्तेजने का नुब हरिम हैकिया वात्तियन केनेक अपी में आवसान विनाड़ी गीप ए विनुए अपी दर्वान कता करूँ හැමෝටම ජීවිතේ තමන්ගේ ඇතුලේ මොකක් හරි හැකියාවක් තියෙනවා. සමහර අයට පුළුවන් ඉගෙන ගන්න. ඉගෙනගෙන විභාග පාස් කරලා ඒ මට් කැම්පස් ගිහිල්ලා ඒ මට්ටම් වලට යන්න පුළුවන්. සමහර අයගේ ඇතුලේ හැංගිච්ච ලොකු, يعني ඉගෙන ගන්න පාඩම් කළාට මතක හිටින්න. හැබැයි ලොකු දක්ෂතාවයක් තියෙනවා. ලොකු හැකියාවක් තියෙනවා එක එක පැතිවලින්. සමහර ලාවට ඒක එළියට දාන්න බයයි. අර නිකන් ලැජ්ජ හිතේ එහෙම කියලා හිතනවා. එහෙම නැහැ. තමන්ට පුළුවන් මොනවා හරි දෙයි. දැන් හිටවන්න හරි එක එක පැති තියෙනවානේ. පුළුවන් දේ මොකක්ද කවුරු සමාජෙ කොහොම මොනවා කිව්වත් කොච්චර ගැහුවත් ඔගලන්ට පුළුවන් ඒ දේෙන් කට්ටක් කාලා මහන්සියෙන් ඉස්සරහට යන්න අනිවාර්යෙන් පුළුවන් ඒක මිනිස්සු hina වුණොත් මොකද කරන්නේ hina වුණොත් හිතන්නේ කියන්නේ ඒ hina වෙන කෙනාට මටත් hina වුණා මටත් hina වුණා මට කෝල්ස් අරගෙන මටත් hina වෙලාද යාළුවෝ hina වෙලා තියෙනවා එතකොට මං හිතන්නේ ඒ hina වෙච්ච ඒ කෝල් එකම දවසක සුබපතන්ට කතා කරයි ඔයා මෙතෙන්ට ගියා නේද කියන එකට ඒ ඒ කෝල් එක නිකන් වැඩ කරන්නේ එතකොට හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් බොහොම ස්තුති කතා බහට එකතු වුණාට. හරි නිහතමානීව අපි ආරාධනය පිළිගත්තා. බොහොම ස්තුති කතා බහට එකතු වුණාට.
ඉතින් මේ වගේ සොඳුරු චරිතයක නැවත හමුවෙන බලාපොරොත්තුෙන් අද නවතිනවා මම අවිෂ්ක විරාජ් කොනාරක්.